විශේෂයෙන්ම දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය අපි බලාපොරොත්තු වුණා මේ මැතිවරණයේදී මේ රට හමුවේ තියෙන දැඩි අභියෝග ගණනාවකට මුහුණ දෙන්න අවශ්‍ය මහා දේශපාලන බලවේගයක් නිර්මාණය වෙන්න ඕන කියන කාරණාව. ඉතින් අපි කොටස් දෙකකින් මේක දකිනවා. එකක් තමයි මේ රට මේ මොහොතේ වෙලාගෙන තියෙන මේ වංචා දූෂණ සහ මේ නාස්තිය ඇතුළුව මේ රට මේ විනාශයට ගෙනියන්න මේ බිඳවට්ටන්න පාදක වෙච්ච මූලික කාරණා. ඒ වගේම තමයි ජාත්‍යන්තර වශයෙන් මේ රට වට කරලා මේ රට බිඳවට්ටලා මේ රට දනගස්සලා මේ රට කෑලි දෙක තුනකට කඩලා ඒ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයන්ට අනුව මේ රට බිමට ඇදලා දාන ඒ ක්‍රියාදාම. ඉතින් මේක පරාජය කරන්න දෙවන පරපුර හැටියට විශ්වාස කරනවා. ඒ වාම කඳුරත් ජාතික කඳුරත් එකතු වෙච්ච ශක්තිමත් බලවේගයක් නිර්මාණය වෙන්න ඕනේ කියලා. කියන්නේ මේ රටේ ඉන්නවා මේ මහ පොළොවට ආදරය කරන අවංක පරාර්ථය ගැන හිතන වංචා දූෂණලින් තොල වාම මිනිහෙක්. වාම මිනිහෙක් ඉන්නවා වාම හැඩේ තියෙන. ඒ මිනිස්සයා මේ සක්ට එකතු වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ රට ආදරය කරන සංස්කෘතිය රකින්න, හරපද්ධතිය රකින්න, මේ අපේ උරුමයට ආදරය කරන මේ රටේ ඒකීයත්වය පිළිගන්න, ඒක වෙනුවෙන් සටන් කරන හොඳ ජාතික කඳවුරේ ජාතික මිනිහෙක් ඉන්නවා. මේ වාම මිනිස්සයත් ජාතික මිනිස්සයත් එකට එකතු වුණා. මේ රට හමුවේ තියෙන අර මම කලින් කියපු අනතුරු පරාජය කරන්න අවශ්‍ය මහා වේදිකාව නිර්මාණය වෙන්න ඕනේ. ඉතින් කනගාටුදායක ලෙස අපිට ඒ කඳුරු දෙකේ එකතුෙන් හැදෙන මහා බලවේගයක් දකින්න නොලැබුණත් අපි විශ්වාස කරනවා මේ රටේ මේ දූෂණ වංචා සහ මේ රටේ එරෙහි මේ කඳුරු සියල්ල පරාජය කරන්න අවශ්‍යයි. ඉතින් ඒ වෙනුවෙන් දෙවන පරපුර ජනාධිපතිවරණයේදී අපිට තව ඡන්ද කඩන්න අවශ්‍යතාවයක් නැහැ. මේ රටේ තව හොඳ ඡන්ද බෙදන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද හොරු දූෂිතව දවසින් දවස එකතු වෙනවා. දවසින් දවස එකතු වෙලා මේ නරක ක්‍රමවේදය ඉදිරියට ගෙනියන්න වැඩපිළිවෙල හදද්දී අපි තීරණය කරා ජනාධිපතිවරණයේදී මේ දූෂිතයන් පරාජය කරන්න අවශ්‍ය ඒ බිම වෙනුවෙන් අපි දේශපාලනය කරන්න ඕනේ කියන කාරණාව ඒ දේශපාලන උපක්‍රමයේ තීරුවා. හැබැයි දැන් පුංචි ඡන්දයක් ඇවිල්ලා තියෙනවා. එතනදී අපි විශ්වාස කරනවා දෙවන පරපුර අර ජනතාව හොයන මේ බිමේ අලුත් හඬ වෙනුවෙන් අපේ අඩිය තියන්න. ඒ අඩිය තියා තමයි මම අර කියපු මහා දේශපාලන කාරණාවත් තීරුම් අරගෙන අපි එල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට අද නාම යෝජනා බාර ගැනීම සිද්ධ කරේ, නාම යෝජනා පත්‍ර ලබා ගැනීම සිද්ධ කරේ. ඉතින් අපි ඉදිරියේදී මේ ක්‍රියාකාරීව මේ දේශපාලන බිමේදී ඔබ හමු වෙනවා. ජනාධිපතිවරණයේදී මම කර කලින් කියපු මේ වාම ජාතික කඳුර එකතුකින් මේ රට හමුවේ තියෙන අනතුර පරාජය කරන්න ඕනේ. එහෙම නැත්නම් අව මේ කඳුර දෙකට තුනට බෙදලා ඉන්නවා නම් අවම වශයෙන් මේ දූෂිතයන් පරාජය කරන්න හරි අවශ්‍ය ශක්තිය බිම නිර්මාණය වෙන්න ඕනේ කියන තැන තමයි දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ ඉන්නේ. ඇත්තට මේ බොරු පොරොන්දු දේශපාලනේ නවත්තන්න ඕනේ. ජනතාව බුද්ධිමත් උගත්ව හිතන්න අවශ්‍යයි. ඒ සිතුවිල්ල ඇතුලේ මේ තියෙන බොරු පොරොන්දු අපි පරාජය කරන්න ඕනේ. මාස දෙකක් තුනක් ජනතාවට බොරු පොරොන්දු දීලා ඊට පස්සේ අවුරුදු 6කට 5කට මේ රටේ බලය අරගෙන ජනතාව හැමදාම අන්දන එක තමයි මේ ප්‍රධාන පක්ෂ සියල්ලම කරේ. ඉතින් අපි විශ්වාස කරනවා ජනතාව දැන් මේ සමාජ මාධ්‍ය දිනුලා තින්නේ, මාධ්‍ය දිනුලා තින්නේ, ඔබතුමාලා නිතරම මේක සමාජයට දැනුවත් කරනවා. ඉතින් මේ කාරණා ඇතුළේ අපි විශ්වාස කරනවා ජනතාවට ඇත්ත තීරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කෙසේ වුවත් මේ සාම්ප්‍රදායික දේශපාලකයන් බොරු පොරොන්දු මං හිතන්නේ දේශපාලන වේදිකාවල නිතරම බොරු පොරොන්දු මලු ගණන් ජනතාව ඉදිරියේ ලිහා පෙන්වමින් මේ නරකම දේශපාලනය කරනවා. හැබැයි අපි දෙවන පරපුර හැටියට විශ්වාස කරනවා ජනතාව දැන් බුද්ධිමත්, මේ තාරුණ්‍ය ඉතා අවදියෙන් ඉන්නේ. ඉතින් මේ බොරු පොරොන්දු දේශපාලනය අවසන් කරන්නම්, ඒ බොරු පොරොන්දු දේශපාලන පක්ෂ ඒ ක්‍රියාදාමයන් අවසන් කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය වෙන්න අවශ්‍යයි. ඒ ව්‍යාපාරය අපි නිර්මාණය කළා.